දරුවනේ, අද අපි කතා කරන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන. ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ පැතිර ගිය ප්‍රදේශය. ඊජිප්තු ශිෂ්ටාචාරයේ පැතිර යන්නේ නයිල් නදිය පදනම් කරගෙන. ශිෂ්ටාචාර නාමය ඊජිප්තු ශිෂ්ටාචාරය, නැත්නම් අපි මේකට නයිල් නිම්න ශිෂ්ටාචාරය කියලා හඳුන්වනවා. බිහි වූ කාලවකව අනුව ක්‍රිස්තු පූර්ව 3150 ගංගා නිම්නය නයිල් ගඟ පදනම් කරගෙන තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරය ව්‍යාප්ත වෙන්නේ. වර්තමානයේ මෙම ශිෂ්ටාචාරයේ අයත් වන රට ඊජිප්තුව. මේ ශිෂ්ටාචාරය පාලනය කළ රජ පිළපත අපි පාරාවෝ කියලා හඳුන්වනවා. මේ ශිෂ්ටාචාර වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ කෘෂි කර්මාන්තය. දැන් අපි බලමු මේ ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් ලොවට දීපු දායාදයන් මොනවාද කියලා. ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් අතින් ලොවට දායාද කළ විශිෂ්ටතම නිර්මාණයක් තමයි අපි පිරමීඩ කියලා කියන්නේ. මේ පිරමීඩවල මොනවද තැන්පත් කළේ? මේ පිරමීඩවල තැන්පත් කළේ පාරාවෝ රජවරුන්ගේ මලසිරිරු. මේ මලසිරිරු කල් තබා ගැනීමේ ක්‍රමය අපි මමීකරණය කියලා හඳුන්වනවා. දැන් උගලන්ට වම් පැත්තෙන් දක්නට ලැබෙනවා පිරමීඩයක පින්තූරයක්. මේ පිරමීඩය ඊජිප්තු කයිරෝ නගරයේ මඩක් ඈතින් පිහිටලා තියෙන ගීසා නම් ස්ථානයේ ගොඩනගන ලද පිරමීඩයක්. මේක ක්‍රිස්තු පූර්ව 2630 2611 අතර කාලයේදී තමයි ඉදිකරලා තියෙන්නේ. දැන් අපි බලමු ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් අතින් ලොවට දායාද වූ තවත් වැදගත් දායාදයක්. අක්ෂර. මේ අක්ෂර පද්ධතිය ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් නිර්මාණය කරගත්තේ ස්වභාව ධර්මයේ තියෙන විවිධ රූප හා භාණ්ඩ භාවිතා කරලා. මේවා අපි චිත්‍රාක්ෂර කියලා හඳුන්වනවා. චිත්‍රාක්ෂර ලිවීම සඳහා මේ ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් පැපිරස් පත්‍ර භාවිතා කළා. මේ පැපිරස් පත්‍ර සාදාගත්තේ පැපිරස් ශාකය මගින්. පැපිරස් ශාකය කියලා කියන්නේ ඊජිප්තු වැසියන්ට කප්රුකක් බඳුයි. ශිෂ්ටාචාර වාසීන්ගේ ආගම. මේ මිසර වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වූ දෙවි දේවතාවන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් රාදෙවියා. රාදෙවියා තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන දෙවියා වෙන්නේ. මෙයාට හිරු දෙවියා කියලත් කියනවා. තව එකක් ගත්තොත් නට්. එයාට අපි කියනවා අහස් දේවතාවිය කියලා. තෝත්. මෙයාට කියනවා සඳු දෙවියා කියලා. මේ අනුව ශස්ත්‍රීකත්වය, යුද්ධය, සාමය, දඩයම, ඉර, අහස පමණක් නෙවෙයි මරණය හා මරණයෙන් පසු ආත්මයන් බාරවද දෙවියන් ඉඳලා තියෙනවා. දෙවිවරුන් වෙනුවෙන් මේ ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් දේවාල පවා ඉදි කරලා තියෙනවා. දැන් ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන්ගේ ප්‍රධාන දෙවිවරු කිහිපයක්. දැන් ඔබලන්ට මේ දක්නට ලැබෙන්නේ නෙෆටිටි රජිනගේ උඩුකය මූර්තියක්. මෙයා පුරාණයේ හිටපු රූමත් කාන්තාවක් විදිහට තමයි සැලකෙන්නේ. ක්‍රිස්තු පූර්ව 1370 සහ 1330 අතර කාලවකවානුවේ තමයි මෙයා ජීවත් වෙලා තියෙන්නේ. මේ ඉන්නේ ටූටන් කාමන් රජුගේ මූර්තියක්. මෙතන ඉන්නේ ටූටන් කාමන් රජතුමා. මේ මූර්තිය රණින් තමයි නිමවලා තියෙන්නේ. අඩුම වයසකින් රාජත්වයට පත්වෙච්ච රජ කෙනෙක් තමයි ටූටන් කාමන් කියලා කියන්නේ.
හරි දරුවනේ. දැන් ඔගලන්ට තේරෙනවා ඇති ඊජිප්තු ශිෂ්ටාචාරය කියලා කියන්නේ මොනතරම් දියුණු ශිෂ්ටාචාරයක්ද කියලා. අද අපි කතා කළේ ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන. ඒ අනුව ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිහිටීම ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් ලැබුණු දායාද, එනම් අක්ෂර පද්ධතිය, ආගම, පිරමීඩ යනාදී දේවල් පිළිබඳව අද අපි ඉගෙන ගත්තා. ඔයාලට ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන අවබෝධයක් ලබා ගැනීමට මේ වීඩියෝ පටය ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ස්තුතියි.